එවන් සියලු දෙනාටම බොහොම සුබ උදෑසනක් යහපත් දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරියටම උදෑසන 8යි වෙලාව. සජීවීව අදත් අපි ඔබේ නිවසට ආවා ටීවී දරන තුලින් මම වාසනාවන්ත වැඩසටහන අරගෙන. අද වැඩසටහන අපි විශේෂයෙන්ම මම හිතන්නේ සමස්ත සමාජයේම උන්නති උදෙසා සංවිධානය කළා සහ ඒ සඳහා මාතෘකාවක් අපි සකස් කළා. අපි සාමාන්‍ය එක එක ඉලක්ක කරගෙන අපි වැඩසටහන මෙහෙවනවා. අද මාතෘකාව මොකක්ද කියලා කියන්න කලින් මතක් කරන්න ඕනේ අද මාතෘකාව බොහොම වැදගත්. ඒ බව නම් අපිට වගකීමෙන් යුක්තව කියන්න පුළුවන්. ඒ නිසා ඔබ අපි වැඩසටහනත් එක්ක උදෑසන 9 වෙනතෙක් සජීවීව එක්වරට කියලා අපි ආරාධනා කරනවා. මාතෘකාව ගැන කතා කරන්න මත්තෙන් මතක් කරන්නට ඕනේ හැමදාම වගේ අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මානව හැකියා පුහුණු උපදේශකතුමන් මොහන් පල්ලේගුරු මහත්මයා. අයිබුවන් සුබදැසනක්. අද මං කියන අපි කතා කරන මාතෘකාව මං කලින් කිව්වා වගේ සමාජයේ සියලුම දෙනාට වැදගත් මාතෘකාවක්. පුණික ඔබ කියවා නිවැරදි අපිට සමාජයේම කොටස්කරුවන් විදියට යහපත් සමාජයක් පවත්වාගෙන යෑම අපි සියලුම පාර්ශවවල වගකීමක්. මේ දවස්වල ඉතා කතාබහට ලක්වන කරුණු කීපයක් තිබෙනවා. එවන් කරුණු කීපයක් තිබියදී අපිත් මේ වැඩසටහන තුළ එවැනි කාලීන දෙයක් ආමන්ත්‍රණය නොකර යන එක අපේ සමාජ වගකීමක් පැහැරහැරීමක් ඉදිරිය පෞද්ගලිකව මම වාසනාවන්තයි වැඩසටහනත් දෙරණ මාධ්‍ය ආයතනයත් සලකනවා. ඒ නිසා පුණිකා ඔබ කී වාසේ කාලීන වශයෙන් සමාජය තව දුරටත් මිනිසුන්ට ජීවත් විය හැකි සමාජයක් බවට පරිවර්තනය කර ගැනීමේ වගකීම අපේ අතේ ඇතිව අපි අද මේ පැය වෙන් කරන්න හදනවා ඉතාම කාලීන මාතෘකාවක් වෙත. මේ පැය වටින්නේ මේ රටේ සීලූම පුරවැසියන්ටයි. අපි හැමෝටම වගකීමක් තියෙනවා අපි ජීවත් වෙන සමාජය වඩාත් යහපත් සමාජයක් බවට පරිවර්තනය කර ගැනීමේ. ඒ නිසා මේ ඔබෙත් වගකීම මේ අපෙත් වගකීම අපි ටිකක් කතා කරමු ඒ ගැන. ඔව්. සාමාන්‍යයෙන් වැරදි කියන දේවල් අපි නොවන වාට තමයි වැඩිපුර කැමති. හැබැයි ඔබ නොදරුවත්වත් ඔබ අතින් වන වැරදි තියෙනවා. විශේෂයෙන්ම ඔබ දැනුවත්ව කරන වැරදිත් මේ සමාජයේ තියෙනවා. ඔව්. පුණිකා බොහෝ වැරදි සිද්ධ වුණාම මිනිසුන් සිදු කරාම අපි කරන්නේ අවසානයේ වැරදි කරුවන් එල්ලා හමගසා දඬුවම් කිරීම. මේ එල්ලා නීතියේ හැටියට. ඒ කියන්නේ අපි පසුව වුන්ට දඬුවම් කරනවා. හැබැයි අපි සමාජයක් විදිහට දෙපැත්තක් බලන්නට අවශ්‍යයි. ඔබ කියවා නීතියේ හැටියට හා සමහර වෙලාවට අපි සමාජයේ වශයෙන් උත් කටකතාවෙන් වචනින් උත් ඒ ටික කරනවා. ඔවුන්ට අහවල දේ කරන්නට ඕනේයි කියා. අපි මේ කියන්නට හදන්නේ වරදක් කරාම කෙනෙක් දඬුවම් නොකළ යුතුයි කියන එක නෙවෙයි. එය කළ යුතුයි. අපි ඒට එකඟයි. හැබැයි අපි තව කොටසක් බලන්නට අවශ්‍යයි සමාජයක් විදියට මිනිසුන් ඇයි වරදට පෙළඹෙන්නේ කියන එක. අපි ප්‍රිවෙන්ෂන් කියලා මේ කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. කෙනෙක් වරදකට යොමු වන්නට තියෙන අවකාශ අඩු කර ගැනීමත් සංස්කෘතික නැත්තම් සભ્યන්තයෙන් යුතු සමාජයක ඉන්න අය හැටියට අපේ වගකීමක්. ඒ නිසා අපි අද මාතෘකාවක් තෝරා ගත්තා. එකම වරද අපි දෙවරක් කළ යුතුද? එකම වරද අපි දෙවරක් කළ යුතුද කියලා. අපි අද ටිකක් කතා කරන්න හදන්නේ එකම වරද දෙවරක් මේ සමාජයේ නොවෙන්න නම් ඔබෙත් මගෙත් වගකීම කුමක්ද කියන එකයි. අද වැඩසටහනේ ආරම්භයට මට පසුගිය දිනයක අපේ රටේ තරුණියක් එවපු ලිපියක් මා තෝරා ගත්තා. දිනක් රාත්‍රී 6:30-7 පමණ මගේ දුරකථන ඇමතුමක් ආවා. එහි අනිත් පසින් හිටියේ තරුණ කටහඬක් කාන්තාවක්. ඇය මගට කියනවා මට කියන්න තියෙන කරුණ ඔබතුමාට දුරකථනයෙන් කියන්නට බැහැ. කරුණාකර මට ලිපිනයක් දෙන්න ලියා එවන්නම්. මා ඇයට ලිපිනය දුන්නාට පස්සේ එවූ ලිපියයි මේ පුණිකා තියෙන්නේ. ඒ ලිපිය මෙන්න මෙහෙම තියෙනවා. මෙම ලිපිය ඔබට ලියන්නේ මට විශ්වාසයක් තියෙනවා මේ ගැටලුව ඔබට ඉදිරිපත් කරාම විසඳුමක් සොයා ගන්න පුළුවන් වේවි කියලා. මගේ වයස අවුරුදු 22යි. මම පසුගිය කාලය පුරාවට පිරිමි ළමුන් කිහිප දෙනෙක් එක්ක යාළු වුණා. ඒ යාළු වෙච්ච හැම පිරිමි ළමයෙක්ම යාළු වෙලා ටික දවසකින් මට කතා කරනවා කාමරයකට යන්නට. ඒ හුඟ දෙනෙකුට මා බෑ කීවාම ඔවුන් මාව ඇතහැරලා යනවා. ඒ නිසා බැරිම තැන මම එක ළමයෙක් එක්ක කාමරයකට ගියා. ඔහුත් අන්තිමට කරේ මාව ඇතහැරලා යන එක. මට කෙනෙක් එක්ක විවාහ වෙන්න අවශ්‍යයි. මට පිරිමි ළමයෙකුට ආදරය කරන්න අවශ්‍යයි. මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මාව හමුවෙන හැම පිරිමි ළමයාම මට කාමරයකට යන්න කතා කරන්නේ? මගෙන් අයුතු ප්‍රයෝජන අරගෙන මාව අයින් කරලා දාන්නේ.
ඉතින් ඇත්තටම මට විවාහ වෙන්න තරම් පිරිමි ළමයෙක් හොයාගන්න ක්‍රමයක් නැද්ද? මම මේ ප්‍රශ්නෙන් සෑහෙන මානසික පීඩනයකට ලක් වෙලා. අනේ මොහාන්ස මගේ ජීවිතයට මානසිකව බලපාන මේ විශාල ප්‍රශ්නය निराकरणය කරගන්නට මට උපදෙසක් දෙන්න. දැන් මේ දරුවාගේ පුනිකා ලිපිය කියුවාම මට ඇය එකවරට හඳුනා ගන්නට අපහසුයි. ඇය මගෙන් අහන ප්‍රශ්නය තමයි ඇයි හැම පිරිමියාම මට කාමරයකට යන්න කතා කරන්නේ බඳින්න තරම් සුදුසු විවාහ වෙන තරම් සුදුසු පිරිමියෙක් මේ රටේ නැද්ද කියන චෝදනාව ඇය ඉදිරිපත් කරනවා. ඇය නැවත මට කතා කරාම මම කීවා මට මේට පිළිතුරක් ඔබට ලිපියෙන් දෙන්නට බැහැ මාව ඇවිත් හමු වන්න කියලා. ඒ අනුව ඇය මාගේ කාර්යාලයේදී ඇය හමු වුණා. පුනිකා ඇයත් එක්ක කතා කරන්න ගියාම කතාවේ ප්‍රශ්නය වෙන පැත්තක් ඇය අපොස සාමාන්‍ය පෙළට පමණයි ඉගෙනගෙන තියෙන්නේ. ඉන් පසු ඇය අධ්‍යාපනය ලැබලා නැහැ. සාමාන්‍ය පෙළ පන්තියේ සිට දැන් වයස 22යි මා හමු වන විට ඒ කාලය තුරාවට ඇය යාලු වී ඇති සමදතා පවත්වා ඇති පිරිමි ළමුන් සංඛ්‍යාව ඇගේ මතකයේ හැටියට 35ක්. පුනිකා 35ක්. ඇය මතක හැටියට. ඇයත් එක ටිකක් කතා බහ කළා. මම කිව්වා පුතා ඔයා කාමරයකට ගියේ එක පිරිමි ළමයෙක් එක්ක වෙන්න බෑ. වෛද්‍යවරයාට බුරු කිව්වොත් හරි බෙහෙත දෙන්න බැරි වාසියෙම ඔයාගේ ඇත්ත කතාව මට කිව්වොත් මට ඔබට යම් පිළිතුරක් දෙන්නට පුළුවන් කිව්වා. පුනිකා දැන් වැදගත්ම තැනට එමු. ඇය යාළු වෙච්ච හැම පිරිමි ළමයා එක්කම දින 10ක් තුලදී කාමරයකට හෝ යම්කිසි රහක්ෂ ස්ථානයකට ගොසින් විවාහ ඌවාට පසු කරන්නට ඕන දේවල් යම් යම් මට්ටමින් කරලා ඉවරයි. දැන් ඇය මගෙන් අහන ප්‍රශ්නය ඇයි සර් එක පිරිමියෙක්වත් බඳින්න අකමැති වෙන්නේ ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගෙන මාව ඇතහැරලා යන්නේ? දැන් මට දෙන්න තියෙන පිළිතුරත් ඇගේ පැත්තෙන්මයි. මා ඇයට කිව්වේ යාළු වෙලා දින 10ක් තුල කාමරයකට රැගෙන යන්න පුළුවන් තරුණියක් තමුන්ගේ බිරිඳ කරගන්නට කොයි තරම් වැරදි වැඩ කරන පිරිමියෙක් වුණත් කැමති නැහැ. ඔබේ තේරුම් ගත යුතුයි කියලායි. පුනිකා මට තියෙන ප්‍රශ්නේ දැන් මේ කෙල්ල වයස අවුරුදු 22 ඉන්න මේ ඉතා ලාබාල වියේ ඉන්න තරුණිය මෙතෙන්ට තල්ලු වුණු කාරණේ මොකක්ද කියන එක. දැන් අපි කිව්වේ ඒ ගැන කතා කරන්න ඕනේ කියලානේ. දැන් ඇය මහා මට ඕන නම් ඇයට විවිධයෙන් වචන කියන්න පුළුවන්. මේ වචන කියා ලේබල් කිරීමට වඩා මනෝ විද්‍යාව පිළිබඳ උපදේශනය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ එක් විදිහට මට වැදගත්. ඇයි අපේ රටේ කෙල්ලන් ඔක්කොම නෙවෙයි යම් පිරිසක් හරි මෙතනට තල්ලු වෙන. දැන් එක්කෙනෙක් මට හමු වුණානේ. කාරණේ මං ඇගෙන් ඇහුවන් ඇය මට කියනවා සර් ඕලවල් පන්තියේදී සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙන ගත්තී මගේ යාළුවෝ මට කිව්වේ පිරිමි ළමයේ දිගු කාලිනව අපිත් එක්ක රඳවා ගන්න නම් පිරිමියා සතුටු කළ යුතුයි. පිරිමියාගේ ආශාවන් ඉටු කළ යුතුයි. දැන් මේ සමාජ ආభాෂය මේ සමාජ ඉගෙනුම ලත් මේ ළමයාට එය එසේ නොවේයි කියන්නට කෙනෙක් අවුරුදු 22ක් වෙනකන් හමුුන්නේ නැහැ. ඔව්. ඒ නිසා ඇය අහිංසක මේ කෙල්ල මොකද්ද කරේ හමු වෙන හැම පිරිමියාගේම ආශාවන් ඉටු කරා තමුන්ට ළඟ රඳවා ගැනීමේ අපේක්ෂාව ඇතිව ඇය ඒකෙම එන්නේ අමාරු වෙටුණා. දැන් මේකෙන් අපිට ගන්න තියෙන ලොකු ආදර්ශයක් තියෙනවා. මේ අපේ රටේ සමස්ත තත්වය නූනාට මේන් කියවෙන අපේ රටේ එක මිනිස්සෙක් හරේ මේ තත්වලට පත් වෙනවා කියලා මේ මංගව සාක්ෂි තියෙනවා. මේන් ගන්න තියෙන දේ තමයි මිනිසුන් යම්කිසි වරදක් කරාම ඔහු වරදකරුවෙක් කියලා අපි කියන වාසේම අපි සමාජයක් විදිහට සොයා බලන්නට අවශ්‍යයි සිතා බලන්නට අවශ්‍යයි ඇයි මිනිසුන් වැරදීන් වලට යොමු වන්නේ. පුනිකා අපි අද ටිකක් කතා කරන්න හදන්නේ නිකන් එහෙම් මෙහෙම් නෙවෙයි මනෝ විද්‍යාත්මක ඥායන් දෙකක් ඔස්සේ මිනිසු වැරදී වලට යොමු වෙන එක වළක්වා ගන්නට එකම වරද දෙවරක් නොවෙන්නට අපි කුමක් කළ යුතුද? අපි කියන්නේ ඔබත් අපි දෙගොල්ලම. සියල්ලන් ආරක්ෂිත වෙනතුරු කිසිවෙක් ආරක්ෂිත නැත කියා ඔබත් මාත් වැඩසටහන පටන් ගන්න කලිනුත් කතා කරමින් සිටි කාරණය. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා
ඒ වැරද කරේ අහවලානේ වරද සිද්ධ වුනේ අහවලාටනේ අපේ කාටවත් නෙවෙයි කියා අපිට නිහඬව සිටීමේ සදාචාරාත්මක අයිතියක් වගකීමක් නැහැ පුනික හේතුව අද දවසේ අල්ලපු ගෙදර කෙනාට වූ වරද හානිය අපරාධය අකටයුත්ත හෙට දිනේ නැත්නම් අද දිනේ මට සිදුනවා වන්නට පුළුවනි ඒ කෙසේ වෙතත් සමාජයක් විදියට අපේ ලොකු වගකීමක් තියෙනවා මිනිසෙක් වරදක් කරාම ඔහු සමාජයේ ඉවත් කරනවාට වඩා ඒ කල යුතුයි ඊට වඩා මිනිසුන් වරදට යොමු වෙන එක වළක්වා ගන්නට ඒ නිසායි අපි අද කතා කරන්නේ එකම වරද අප දෙවරක් කල යුතුයද කියලා අපි මෙයට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ගම්මු පුණිකා මේකට තියෙන හොඳම විග්‍රහය තමයි බුදුදහම ඇත හැරියාට පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ විග්‍රහය මේ ඔබ දකින්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැතිතුමා මනස පිළිබඳව නැත්නම් අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය දක්වපු රූප සටහනක් පාවිච්චි කරපු රූප සටහනක් පැහැදිලි කරන්නේ මා අද මේ කතා කරන මාතෘකාව ඊතරම් hina වෙවි අහගෙන ඉන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි පුණිකා බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැතිතුමාගේ විග්‍රහයට අනුව එතුමා මනස කොටස් තුනකට බෙදනවා ඉට් ඊගෝ සුපර් ඊගෝ කියා මම දැන් කැමති මෙන්න මේ මනසේ ඉතා ප්‍රබල කොටසක් වන ඉඩ් අහන් භාවයේ විදිය ක්‍රියාකාරීත්වය මොකක්ද කියා කුමක්ද කියා ඔබට ප්‍රථමයෙන් පැහැදිලි කරන්න මෙන්න මේ කොටස සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැතිතුමාගේ විග්‍රහයට අනුව මේ ඉඩ් කියන කොටස පැහැදිලි කරද්දී මෙන්න මේ කරුණු ටික තියෙනවා එය හොඳ තරක නරක ඒ කියන්නේ කල යුතු දේ නොකල යුතු දේ නොහඳුනයි හඳුනන්නේ නැහැ පුනික හොඳ මොකද්ද නරක මොකද්ද කියලා දන්නේ නැහැ ඒ වගේම ආත්මార్థකාමී ඒ කියන්නේ ආත්මార్థකාමී කියන්නේ සුඛ මූල ධර්මය කියලායි මේ පැහැදිලි කරන්නේ මනසේ එක කොටසක් තියෙනවා ඉඩ් නමින් හඳුන්වන ඒ කොටස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ එහි අවශ්‍යතාවයන් සන්තර්පණය නැත්නම් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා පමණයි ඒ කොටස හිතන්නේ නැහැ පුනිකා මේ කරන දේ හරිද වැරදි කියන එකේට අදාළ නැහැ ඒ වගේම හොඳ නරක නොහඳුතයි ඒ කියන්නේ ඉඩ් අහම්භාවයට හොඳ දේ නරක දේ ඉට් සංස්කාරය කියලා කියනවා හොඳ දේ නරක දේ මොකද්ද කියලා දන්නේ නැහැ විනිශ්චයක් නොමැත ඒ වගේම ආතතියෙන් මිදීම මිදී තෘප්තිය ලැබීම මුල් කොට සලකයි ඒ කියන්නේ ඉට් අහම්භාවයට යමක් කළ යුතුයි කියලා හිතුනාම එය ආතතියක් ජනනය කරන ඒ කියන්නේ අවශ්‍යතාවයක් ඇති කරනවා එහි මූලිකම අවශ්‍යතාවය ඒ ඉටු කර ගැනීම පමණයි දැන් අපි මේ පුංචි දරුවෙක්ගේ උදාහරණයකින් පැහැදිලි කරගමු ඒ තමයි වඩා පහසු පුනිකා ඔබ දන්නවා ඉතා කුඩා අත දරුවෙකුට යම්කිසි ශාරීරික අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ කුඩා දරුවා තැනගෙන හිතන්නේ නැහැ කවුරු හරි බලාගෙන ඉන්නවාද කියලා හිතන්නේත් නැහැ මේක ඇඳද මේසේද කියලා බලන්නේත් නැහැ